ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. ආයිබෝවන් හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත නිෂ්පාදන ආර්ථිකයක් පේන තෙක් මානෙක නැති ණය ආර්ථිකයක් මත යැපෙන රටකට හිටපු ජනපතිලාව මේ විදිහට නඩත්තු කරන්නේ කොහොමද කියලා අද ටෙලිවැකියෙන් ප්‍රශ්න කරනවා ජනපති අදත් පාර්ලිමේන්තුවේ සජිත් එක්ක අදත් වාද විවාද මුලින්ම දේශීය පුවත් අයවැය තෙවන වර කියීමේ කාර්ක සභා අවස්ථා විවාදයේ තෙවනි දිනේ ඊයේ පැවතුණා පරාටේ නීතිය සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්න කිරීමක් හමුවේ පාර්ලිමේන්තුව ඊයේ පෙරවරුවේ උණුසුම් වුණා මේ අතර විපක්ෂ නායකවරයා ඉදිරිපත් කළ අභියෝගයක් බාරගත් අමාත්‍ය බන්දුළු ගුණවර්ධන ඊට මව් භාෂාවෙන් පිළිතුරු දෙන බව පැවසුවා එය තුළු ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇසුණු කතා දැන් අපිට නංගං සහිතව ඕන බැංකු දෙකෙන් විශාලතම ණයගත්ත තෝරු මෝරු තල්මසුන් දහ දෙනා ගානේ අපිට කියන්න. කවුරු හරි ණය කරක් ගෙවුවේ නැත්නම් පාර්ලිමේන්තුවට අයිතිය තියෙන එක දැනගන්න. නෑ. මුදල් බලය දීලා පාර්ලිමේන්තුවට 148 රාජ්‍ය මුල්‍ය පාලනය තියෙනවා. හැබැයි වෙන පුද්ගලයන්ගේ මුල්‍ය පාලනයක් අපිට නෑ. මම ඉලක්කම් සහිතව පොතක් ලියලා තිනවා ආර්ථික ආසනාසිය. ආසනාසිය කියන්නේ ගන්න දෙයක් නැතුව සම්පූර්ණයෙන් කුල්ල කුජීතු වෙලා ඉවර වෙච්ච එක ගැන. ඒ අත උස්සපු සුවැදී බැඳුම් කර 1919 නිකුත් කරපු ඒවා ගෙවන්න තියෙන 1929 දී ඒ සියල්ලට අතු උස්සපු එක්කෙනා තමයි අද කියන්නේ එයා ඉතරක් නිවැරදි කියලා. ඒක කියන්නේ කොහොමද? ආර්ථික විද්‍යාව අකුරක් දන්නවද? මොඩේ 1919 ඉඳලා 1929 වෙනකම් මං ඉපදිලත් නැහැ. කොහොමද ඉපදින්න නැතුව අත් උස්සන්නේ? මෙයාට පිස්සු. මෙතුමාගේ පොතට අනුව තමයි සෞභාග්‍ය ඉදිරි දැක්ම කරලා තියෙන්නේ. දැන් කරගත්තනේ දින හතක වාද විවාද කරන ආර්ථික විද්‍යාව ගැන. ඔයන්නේ මහ බලකාරයා. අපි ඒක විවාදයක් දෙන්න. සිංහලෙනු ඉංග්‍රීසියෙනු දෙකම ලෑස්ති. ඕනනම් ද්‍රවිඩ භාෂාවෙනුත් ලෑස්ති. මගේ අම්මගේ භාෂාවෙන් සිංහල භාෂාවෙන් ඕනෙම වෙලාවක තමුන් සමග දවස් 7ක් ඕනේ නැහැ. එක පැය තුනක් විවාදයකට එන්න කියලා මං ආරාධනය කරනවා. යහපාලන ආණ්ඩුවක් ගත්ත ස්වෛරිය බැඳුම් කර වලින් 185ක්ම ගියේ රාජපක්ෂලගේ ණය ගෙවන්න. තමුන්නාන්සේගේ ආර්ථික න්‍යාය අනුවනේ නේ. තමුන්නාන්සේ මේක කෑවා. විවාදයකට රට විනාශ කරා. ඕනෑමක් අපි ලෑස්ති. ඕනම දෙයකට විවාදයට කාරණා නැති වෙනවා කරුවා මේක විවාදයක් නෙමෙයි ඉලක්කම් එක්කෙන් ඉලක්කම් එක්කෙන් මොඩෙක් වගේ මේ දැන් මේක මෙතනින් නතර කරලා දූෂණේ වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 414 වෙනි ටෙලිවැකිය. ඊයේ අපලියු ටෙලිවැකිය ඔබට මතක ඇති. දුප්පත් රටක විශ්‍රාමික මහ උන්දලව නඩත්තුවට වැය කරන මුදල නේද? අද වෙන විට රටේ ණය බර. හොඳට අහගන්න. අද වෙන විට රටේ ණය බර ඇමරිකානු ඩොලර් බිලියන. හොඳේ බිලියන හරි 100 පැනලා ඉවරයි. වික්‍රමසිංහ ඉදිරිපත් කළ මේ 78 වෙනි අයවැය ඇතුළෙත් ඇත්තේ ණය අයවැයක්. ණය අයවැයක් ණය ගන්න මේ පාලකින් සත් පහක බයක් නැහැ හොඳේ ණය ගන්න සත් පහක බයක් නැහැ ඒකට හේතුවක් තියෙනවා ඒ අය ණය අරගෙන නිකන් තමන්ගේ පොකට්ටුවෙන් වියදම් කළා වගේ තමන් රට හැදුවා වගේ කියලා පෙන්නලා පෙරදිලා ගෙදර යනවා හරිද අර මහ ණය කන්ද සදා කාලිකවම දිනපතා දිනපතා අවුරුදු පතා මේ රටේ ජනතාවගේ කරපිට වැටමින් වැටමින් තිබෙනවා හොඳේ ඒක තමයි දැන් ඇමරිකාන් ඩොලර් බිලියන 100 පැනලා තියෙන ඒත් බය නැහැ තවත් මේ උන්දලා ණය ගන්නවා හොඳේ උන්දලා ගෙදර ගියා කියලා ආයේ ඒ අයට පාඩුවකුත් නැහැනේ විශේෂයෙන්ම විශ්‍රාමික ජනාධිපතිලට ගෙදර ගියත් කල්ල මරේ හරිද මැරෙනකන් රටේ ජනතාවගේ බදු සල්ලි වලින් සුරසැප
ඉන්නකනුත් රටකාලා යන්නේ ගියාට පස්සෙත් සැප. 1986 ඔය අංක හතර දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව තමයි මේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන් මියගිය පසු බිරිඳට හෝ ස්වාමි පුරුෂයාට විවිධ හිමිකම් ලැබෙන්නේ. එකක් ලිවිය යුතුයි, මෙරටේ ජනාධිපතිවරුන් අතුරින් විශ්‍රාමගිය පසු රජයේ නිවසක් ලබාගත්තේ නැත්තේ ජේ.ආර්. ජයවර්ධන පමණයි. ඔහු විශ්‍රාමගිය පසු වෝඩ් පෙදෙසේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස වුණු බ්‍රේමාවලට වෙලා ජීවත් වුණා. ඒ විතරක් නෙමෙයි, ඔහුගේ අභාවයෙන් පසු ඒ දේපල රජයට ලැබෙන විදිහටයි කටයුතු කරලා තිබුණේ. ඒ වගේ ඔහුගේ පෞද්ගලික දේපල. ඔහුගේ විශ්‍රාම වැටුප පවා ජයවර්ධන අරමුදලට බැර කරලා තිබුණා. හරිද? නමුත් ඊට පසු ජනාධිපති වෙලා විශ්‍රාමගිය අයගේ විශ්‍රාම නඩත්තු ඇසුවොත් ඔබට පුදුම හිතේ විහොඳේ. ඔව්, මේ ජේ.ආර්. ජයවර්ධනගෙන් පසු විශ්‍රාමික ජනාධිපතිවරුන් ඇත්තටම විශ්‍රාම ගියාට පසු රජ සැපට ඉන්න අවශ්‍ය පහසුකම් තනතුරේ සිටියදීම සකස් කරගත්ත පහත් උත්සාහයන් අවස්ථාත් එඹට තියෙනවා. හොඳේ, ඒ සමහර තුට්ටු දෙකේ වැඩ හොඳ වෙලාවට ගරු අධිකරණ තීන්දුව නිසා ආපස්සට හරවගන්ට සිදු වුණා. හරිය, අපි බලමු පිළිවෙලට. ජේ.ආර්. ජයවර්ධන කිසිම නිල නිවසක් ගත්තේ නැහැ. විශ්‍රාම වැටුපත් ජයවර්ධන පදනමට පරිත්‍යාග කළා. විශ්‍රාම ගියාට පසු කාර්ය මණ්ඩලයක් අරගෙනත් නැහැ. ලේකම්වරයෙකු පමණයි ඉඳලා තියෙන්නේ. හොඳේ, ඊට පස්සේ බලමු දෙවනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනයට ලක් වුණා. බිරිඳ හේමා ප්‍රේමදාසට මුලින්ම ලැබුණේ ස්ටෑන්මෝ චන්ද්‍රවංකේ පිහිටි නිවස. පසුව ග්‍රෙගරි මාවතේ නිවසක් ලැබුණා. අද වෙනකන් ඒ සියලු වරප්‍රසාද ලැබෙනවා. ඩී.වි. විජේතුංග තුන්වන විධායක ජනාධිපති කෙටි කලක් තමයි ජනාධිපති දුරේ රාජකාරි කලේ. විශ්‍රාම ගැනීමෙන් පසු පැජට් පාරේ පිහිටි රජයේ නිවසේ ජීවත් වුණා. හොඳේ, ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිව්වන විධායක ජනාධිපතිනිය කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි නිවසක් මේ විශ්‍රාමික ජීවිතය ගත කරන්න තෝරගෙන තිබෙනවා. හොඳේ, අදත් ඒකේ තමයි ඇය ජීවත් වෙන්නේ. හැබැයි ඇය ජනාධිපතිව සිටියේදී මරු වැඩක් කරන්න හැදුවා. ඒ තමයි පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි අකර භාගයක වටිනා ඉඩමක ඉදිකරමින් තිබූ මන්දිරයක් තම නිල විශ්‍රාමික නිවස බවට පත් කරගන්න උත්සාහ කළා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ඒක වැළකුණා. හොඳේ, ඊළඟට පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ විශ්‍රාම යාමෙන් පසු කොළඹ 7 විජේරාමේ සුපිරි නිවසක ජීවත් වෙනවා. ඒක අලුත් වැඩියාවට විතරක් කෝටි ගාණක් වියදම් කළා. හොඳේ, ඔය ඉහළ මාලයට යන්න විදුලි සෝපානයක්, ඒ කියන්නේ ලිෆ්ට් එකක් එහෙමත් හයි කළා. හරිය, ඊළඟට 6 විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරුන් දෙදෙනෙකු ජීවත් වූ නිවාස දෙකක් එකට එකතු කරලා ඔය පැජට් පාරේ නිවස මේ විශ්‍රාම ගියාම ජීවත් වෙන තැන බවට පත් කරගන්න උත්සාහ කළා. හොඳේ, අලුත් වැඩියාවට විතරක් රුපියල් මිලියන 180ක් විතර වැය කළ බවට ඒ කාලේ වාර්තා වුණා. හොඳේ, ඔහු කියන්නේ, ඔහු ඒ කියන්නේ මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටියදීම තමයි මේ ගේම ගහන්න හැදුවේ. නමුත් අන්තිමට අධිකරණ තීන්දුවකින් ඒ නිවස ලැබුණේ නැහැ. දැන් කොළඹ නිල නිවසක ජීවත් වෙනවා. හොඳේ, ඊළඟට ගෝඨාභය රාජපක්ෂ 7 විධායක ජනාධිපති නේද? තම නිල කාලයටත් පෙර රට මහා ආගාධයකට ඇදලා දාලා පැනලා ගිහින් ආයාවා නේද? රට මහා ආගාධයකට ඇදලා දාලා පැනලා ගිහිල්ලා ආයාවා. ඒත් විශ්‍රාමික ජනාධිපති කෙනෙකුට හිමි සියලු දේ, ඒ කියන්නේ නිල නිවසක් සමග ආරක්ෂක දැසි දැස්සන් යාන වාහන සියල්ල ඔහුට ලැබිලා තියෙනවා. හරිද? ඇත්තටම අපිට නිෂ්පාදන ආර්ථිකයක් නැණි. අපිට නිෂ්පාදන ආර්ථිකයක් නැහැ. පේනතෙක් මානක එක හදාගන්න උත්සාහයකුත් නැහැ. මේ අයවැයනුත් පෙන්නුම් කළේ ණය 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 නේද? නැත්තම් විකුණා දැමීම. විකුණනවා විකුණනවා. ඔච්චරයිනේ. එහෙව් රටක ජනතාවගේ නේද, ජනතාවගේ කර මුලටම බදු ගහන ගමන් මේ විදිහට බංකොලොත් රටක දේශපාලනඥයින් සුරසැප විඳීම මොනතරම් සදාචාර සම්පන්නද කියලා හිතලා බලන්ට කියලා රටට ආදරේ ඇති රටවැසියන්ගෙන් පුරවැසියන්ගෙන් ටෙලිවැකිය අද ඉල්ලා සිටිනවා. සංචාරක ආකර්ෂණයේ දිනාගත් කල්පිටිය මුහුදේ ඩොල්ෆින් මත්ස්‍ය ගහණය මේ දිනවල වර්ධනය වී තිබෙනවා. නමුත් ප්‍රදේශයේ සංචාරකින් පවසන්නේ තම කර්මාන්තයට අවශ්‍ය පහසුකම් ඉතා අවම මට්ටමක පවතින බවයි.
සොබා සුන්දරත්වයෙන් පරිපූර්ණ සුන්දර පාරාදීසයක් වූ කල්පිටිය සයුර මේදිනවල තව තවත් අපූර්වත්වයට පත්වෙලා ඒ රාජ්‍ය ගැසුණු ඩොල්ෆින් මත්ස්‍යයින් නිසයි. කල්පිටිය ප්‍රදේශයේ බොහෝ දෙනෙකු සිය ජීවනෝපාය ලෙස සිදු කරන්නේ සංචාරක කර්මාන්තයයි. සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ මෙම ප්‍රදේශයට එන සංචාරකින්ට සහ කර්මාන්තයේ නියැලෙන්නන්ට ලබා දී ඇති පහසුකම් ප්‍රමාණවත් නැති බවයි. කර්මාන්ත ශාලාවලට අනිකුත් දේවල් වලට ඉන්ධනවල මිලට වැඩි සහනදායි ක්‍රමවේදයක් මේවට දීලා මේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න අපි මේ බලධාරීන්ට ඇස යොමු කරන්න කියලා අපි ඉල්ලන්න වෙලා තියෙනවා. අපේ යාත්‍රා ඉතින් අපිට පුළුවන් විදිහට අපි හදාගෙන තියෙනවා. ඒවත් තව ඉස්සරහට දියුණු කරන්න ඕනේ. හැබැයි දැන් එන සංචාරක අයට හරියට ටොයිලට් එකක් නැහැ. ඒගොල්ල රස්තිය අදු වෙන්න කැමති නැහැ. ඉතින් ඒ වගේ පහසුකම් ටික ඇති වෙන්න ඕනේ. ප්‍රවෘත්ති අවසන් හමුවීම අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක්.